आयबोवन शुभ मध्याहनक ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 15කගේ PCR නෙගටිව්. කොරෝනා මරණ ලයිස්තුවට ඊයේත් 4ක් එක් වෙදී සමස්ත මරණ ගණන 250ක් පනි. लटी के कुड़तोगिया सुकोपभोगी बसरथेन सोयाकनी पास्को प्रहारय वलक्वा नोगताट मैत्री अतुलु पिरिसट एरेहि पेत्सम विभागයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් එක්කම ඇමරිකා කොංග්‍රසය දැඩි අර්බුදයක අලුතින් කොරෝනා මරණ 4ක් ඊයේ දිනේ අපේ රටින් වාර්තා වුණා. මේ අනුව සමස්ත මරණ ගණන 251 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන වන විට කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 670 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. එම පුද්ගලයන් සියලු දෙනා දේශීයව හඳුනාගත් අය වනවා. හඳුනාගත් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයට අයත්. එම පිරිස 214ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 116 දෙනෙකු, මහනුවරින් 90 දෙනෙකු මෙන්ම අනෙක් දිස්ත්‍රික්කවලින් 250 දෙනෙකු හඳුනා ගැනුණා. කොරෝනා රෝගීන් 50899 දෙනෙකු මෙවර විට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. මේ අතුරින් 43747 දෙනෙකු සුවය ලැබුවා. තව තුරටත් ප්‍රතිකාර ලබන පිරිස 6901ක් වනවා. පුද්ගලයන් 741 දෙනෙකු රෝහල්වල විමර්ශන යටතේ පසුවනවා. මෙරට සිදු කොරෝනා මරණ 251 අතුරින් 160 දෙනෙකුම පිරිමි පුද්ගලයන්. කාන්තාවන් 91 දෙනෙකුද මිය ගොස් තිබෙනවා. කොරෝනා මරණ වැඩි වශයෙන් සිදු වී ඇති වයස් කාණ්ඩය අවුරුදු 61ත් 75ත් අතර වනවා. ප්‍රතිශතයක් ලෙස එය 37ක්. මියගේ අය අතුරින් 28%ක්ම වයස අවුරුදු 76ත් 90ත් අතර කාණ්ඩයේ පසුවනවා. මියගේ අය අතුරින් 23%ක්ම අයත් වන්නේ වයස අවුරුදු 46ත් 60ත් අතර කාණ්ඩයටයි. මියගේ අය අතුරින් 8%ක් වයස අවුරුදු 31ත් 45ත් අතර කාණ්ඩයට අයත් වන අතර 2%ක් අයත් වන්නේ වයස අවුරුදු 90ට වැඩි කාණ්ඩයටයි. වයස අවුරුදු 15ට අඩු කාණ්ඩයේ 1%ක මරණ ප්‍රතිශතයක්ද වයස අවුරුදු 16ත් 30ත් අතර කාණ්ඩේ කොරෝනා මරණ ප්‍රතිශතය 1%ක් ලෙසද වාර්තා වනවා. ජනගහනය මිලියනයකට වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 2304ක්, ඉන්දියාවේ එම සංඛ්‍යාව 7573ක් වන අතර සිංගප්පූරුවේ 10062ක් වනවා. සමස්ත ජනගහනය පිළිබඳව සැලකිලිමත් වීමේදීද ශ්‍රී ලංකාව කොරෝනා මරණ අඩුවෙන් සිදුවන රටක් ලෙස සංඛ්‍යාලේඛන දත්ත අනුව පෙනී යනවා. ජනගහනය මිලියනයකට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 11ක් සිදුවන අතර ඉන්දියාවේ 109ක් හා ඕස්ට්‍රේලියාවේ 36ක් ලෙස එම සංඛ්‍යාව දැක්වෙනවා. ලොව වැඩිම කොරෝනා මරණ ප්‍රතිශතයක් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. එය ප්‍රතිශතයක් ලෙස 2.64ක්. බ්‍රසීලයේ මෙම ප්‍රතිශතය 2.49ක් වන අතර රුසියාවේ 1.83ක් ලෙසයි දැක්වෙන්නේ. ඇමරිකාවේ කොරෝනා මරණ ප්‍රතිශතය 1.67ක් වන අතර ඉන්දියාවේ එම ප්‍රතිශතය 1.44ක් වනවා. ශ්‍රී ලංකාවේ මෙම ප්‍රතිශතය 0.49ක අවමාකයක් ලෙසයි දැක්වෙන්නේ. කොරෝනා රෝගීන් සුවවීමේ ප්‍රතිශතය දෙස බැලීමේදීද ශ්‍රී ලංකාව සැලකිය යුතු මට්ටමක පසුවනවා. ප්‍රතිශතයක් ලෙස එය 85.95ක්. එම ප්‍රතිශතය ඉහළම අගයක් ඇති රාජ්‍ය වන්නේ ඉන්දියාවයි. එම ප්‍රතිශතය 96.5 දෙකක් වනවා. බ්‍රසීලයේ 88.15ක්. සුවවීමේ ප්‍රතිශතය රුසියාවේ 82.44ක් වන අතර ඇමරිකාවේ 59.17ක් ලෙසයි දැක්වෙන්නේ. බ්‍රිතාන්‍යයේ මෙම ප්‍රතිශතය 43.16ක් වනවා. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 81ක පුද්ගලයන් 6790 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. රටවල් කිහිපයකින් ඊයේ පැමිණි පුද්ගලයන්ද මෙවර විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. සෞදි අරාබිය, කොරියාව, ඕමානය, මාලදිවයින, ඩුබයි සහ කටාර් රාජ්‍ය යන රටවලින් පුද්ගලයන් 645 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. අපි ගොඩාක් කොරෝනා වලට අහු වෙලා රැකියාව නැතු ගොඩාක් දුක් විඳා. ඉතින් අපිට අපේ රජයෙන් අපිට මුදල් යවලා එහෙන් අපිට කෑම පාර්සල් ඒවත් ලැබුණා. දැන් අපිට රජයේ නිරෝධායනයට යන්න ලැබෙන එක ලොකු දෙයක්. ඇත්තටම අපේ ජනාධිපතිතුමාට ඇත්තටම බුදුබවත් වෙන්න ඕනේ. අපේ හමුදාපතිතුමාට බුදුබවත් වෙන්න ඕනේ අපිට මේ කරපු උදව්වට. කරදරයක් නැතුව අපි ලංකාවට ආවා. ඒ ඇවිල්ලා ඉවරලා එනකොටත් හරිම සන්තෝෂයි. ඒ කියන්නේ අපේ හමුදාව අපිව ගොඩාක් ආරක්ෂා සහිතව පිළිගත්තා. ත්‍රිවිධ හමුදාව මේ සේරම කරන්නේ එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් මහන්සි වෙනවා රෑ නිදි මරාගෙන නොකා නොබී රජයටත් අපිට උදව් කරන සියලුම දෙනාට ගොඩක් විශේෂයෙන්ම අපි ස්තුති කරනවා ශ්‍රී ලංකා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම යුද හමුදාපති පුතුමාටත් අපි විශේෂයෙන්ම ස්තුති කරනවා ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා රජයට අපිව ලංකාවට ගෙන්න ගන්න අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම පිං එමෙම ඊයේ දිනේදී PCR පරීක්ෂණ 14565ක් සිදු කෙරුණා පෙරේදා PCR පරීක්ෂණ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැති බව එම පරීක්ෂණ ප්‍රතිඵල වලින් තහවුරු වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දාසේ ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අමාත්‍ය වාසුදේව නානකාරයන මහතුරුන්ට කොරෝනා ආසාදනය වීමත් සමග මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කෙරුණා. අද දිනේද තවත් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ. බස්නාහිර පලාතෙන් පිටවන ස්ථාන 11කදී ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 326ක් තුළින් කොරෝනා ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන රීතින්ට අනුගත නොවන අයුරින් පවත්වාගෙන ගිය ආයතන 450කට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ. පුද්ගලයන් 326 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ අතර 7 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් සොයා මේ වන විට තවදුරටත් පරීක්ෂණ බුද්ධි මෙහෙයුම් සිදු කරමින් පවතිනවා. මිට අමතරව බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල මුහුණු ආවර නොමැතිව සිටි පුද්ගලයන් 24 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 2514ක් පමණ වෙනවා. බස්නාහිර පළාතේ පිහිටි කාර්යාල ඒ වගේම සේවා සපයන ස්ථාන පරීක්ෂා කිරීම සිදු කරනවා. කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශය තවදුරටත් හුදකලා කර තිබෙනවා. මේ අතර නිරෝධායන නීති කඩකලකොත් හුදකලා බවින් ඉවත් කළ ප්‍රදේශ නැවත හුදකලා තත්වයට පත් කිරීමට සිදු වනු ඇති බව පොලිසිය අවධාරණය කරනවා. නිරෝධායන හුදකලා කිරීම නියෝගය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ එකම එක පොලිස් වස්තුවක පමණයි. ඒ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශය ආශ්‍රිතව. ඒ හැරුණකොට පොලිස් වසම්වල කුඩා ප්‍රදේශ ග්‍රාම සේවා වසම් වීදි ඒ වගේම මහල් නිවාස ආදී විවිධ ප්‍රදේශවල හුදකලා කර තිබෙනවා. හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි. එසේ නොමැති වුවොත් එම ප්‍රදේශවලින් ආසාදිතයෝ නිරන්තරයෙන් බිහි වුවොත් අනිවාර්යෙන් මේ ප්‍රදේශ දිගටම හුදකලා කර තැබීමට සිදු වෙනවා. හුදකලා බව නිදහස් කරන ලද ප්‍රදේශවල ජනතාව වැඩිපුර සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශයේ සිටින අපේ සහෝදර ජනතාව නිරන්තරයෙන් අපි නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන් නැවතත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවී කටයුතු කරන ආකාරයක් අඛණ්ඩව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. එසේ නොවුනහොත් නැවතත් ඔබේ ප්‍රදේශ හුදකලා කිරීමට සිදු වේවි. අයිස් මත්කුඩු කිලෝග්‍රෑම් 18ක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය වෙත තොරතුරු ලැබුණේ එක්තරා සුඛෝපභෝගී බස් රථයකින් මද්‍රව්‍ය බෙදා හැරීමක් සිදු කරන බවට එම බස් රථය අද දින උදෑසන ගාල්ලෙන් පිටත් වී තිබෙනවා. මේ පදවාගෙන පැමිණියේ එක් පුද්ගලයෙකු පමණයි. මෙම බස් රථය පරීක්ෂා කිරීමේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය සහිත පාර්සල් 18ක් සොයාගෙන තිබෙනවා. මෙම පාර්සලයක කිලෝග්‍රෑමයක් පමණ තිබෙන බවට විශ්වාස කරනවා. මේ සැකකරු 27 වරිදි පුද්ගලයෙක් ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ ගැන තවදුරටත් විමර්ශන සිදු කරනවා. විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවා ඇත්තේ දැනට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු ලැබී තිබූ අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුගේ සහායකයෙක් වන ඉන්දියාවට ගොස් ඇති බවට විශ්වාස කරන ලැටි නැමැත්තා විසින් බවට මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා. මේ දිනවල අයිස් නැමැති કૃතිම මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම විශාල වශයෙන් සිදු වෙනවා. මේට ප්‍රධාන හේතුවක් වන්නේ දැනට ශ්‍රී ලංකාවට හෙරොයින් මද්‍රව්‍ය ලැබෙන මද්‍රව්‍ය ජාලය අඩපණ කිරීමට ආරක්ෂක අංශ බුද්ධි අංශ ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බළකාය මද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් ඒ වගේම නාවක හමුදාවටත් හැකි වී තිබෙනවා. ඒ නිසා මෙවැනි අයිස් වැනි કૃතිම මද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙනීමට මද්‍රව්‍ය ජාවාරම්කරුවන් උත්සාහ කරන බව පෙනෙනවා. මේ ජාලයත් ව්‍යර්ථ කිරීමට කටයුතු කරනු ලබනවා. සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ගම්පහ නගරයේ දැවැන්ත සංවර්ධනයක් ඉලක්ක කරගැනීමෙන් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණා. ගම්පහ නගර සංවර්ධන සැලැස්මට අනුව නව නිවාස සංකීර්ණයක් මෙන්ම කුඩා ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික පරිසරයක් ද ඉදි කරනවා. මාර්ග සියල්ල වැඩි දියුණු කිරීම අතර අලුතින් ශරීර සුවතා මන්තිරුවක් ඉදි කිරීමට නියමිතයි. එමෙන්ම හිටපු අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ගම්පහ ඉදි කර ඇති ශරීර සුවතා මන්තිරුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ස්ථානය ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා නිරීක්ෂණය කළා. නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මහනුවර අඹතැන්න ප්‍රදේශයේ ඒනවය මාර්ග ආසන්නයේ බහුකාර්ය වෙළඳ සංකීර්ණය හා වාහන සේදුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ කටයුතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 146ක්. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. අනුරාධපුර මැදවච්චිය කොක්පෙටියාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය මාත්‍ය දුමිත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ කැබිතිගොල්ලෑව කණුගහ වැව ගම්මානයට පැමිණි අවස්ථාවේදී කළ ඉල්ලීමකට අනුව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසී ඇතිවෙනවා. නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ස්ථානවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසිද බලාපොරොත්තු වෙන්න පුළුවන්. දෙවෙනි අනෙකුත් ප්‍රදේශවල සමසෙකින් පමණ පසු තැනින් තැන වැසී හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවන අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තරමක තද වැසිද ඇතිවීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලෙත් වැසී ඇතිවීමට හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසී සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පුත්තලම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් 29ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ SPC සුගීශ්වර මහතා සඳහන් කරනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්නේරිය ජලාශයේ වාන්දොරටු 2ක් විවෘත කිරීමට නියමිතයි. වාන්දොරටු 2 හරහා තප්පරයට ඝන අඩි 320ක ධාරිතාවයකින් ජලය නිකුත් කිරීමට නියමිතයි. කෙසේ නමුත් මේ ධාරිතාවය නිසා පහළ නිම්නයට සැලකිය යුතු බලපෑමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම දිවයින තුල අනෙකුත් ජලාශවල විශේෂයෙන්ම රාජාංගනයේ ජලාශයේ වාන්දොරටු 10ක් විවෘත කරලා තිබ්බා. නමුත් අද වෙන විට වාන්දොරටු 2 දක්වා ක්‍රමෙන් අඩු කරලා තියෙනවා. පවතින වැසි තත්ත්වය මත ඒ වගේම දැදුරුවේ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමේ ශීඝ්‍රතාවය අඩු කරලා තියෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී අතුරු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේයයි චෝදනා කරමින් පෙත්සම් ගොනු කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇතුළු පිරිසකට එරෙහිවයි. මෙම පෙත්සම් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කමුවේ කැඳවනු ලැබුවා. අදාළ පෙත්සම් විභාගය මාර්තු 8, 9 සහ 10 යන දිනවල සිදු කිරීමටයි විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළේ. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජයගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති පියල්ද සිල්වා යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බැවින් තමන් අධිකරණය හමුවේ කරුණු දක්වන බවයි. තම සේවාදායකින් වෙනුවෙන් නීතිපතිවරයා මෙතෙක් විරෝධතා ගොනු කර නැති බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. යනු අදාළ විරෝධතා පෙබරවාරි 8 වෙනිදා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පැවසුවේ. එම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි 15 වෙනිදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නා. පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඇතනම් ඒවා පෙබරවාරි 24 වෙනිදාට හෝ ඊට පෙර ගොනු කරන ලෙසයි අධිකරණයේ සියලු පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ. ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන මෙරට මුහුදු කලාපයට එක්වීම නිසා සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා. එම හානිය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් සකස් කළ වාර්තාව නීතිපතිවරයා වෙත ලබා දී උපදෙස් ලබා ගැනීමට නියමිත බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විශේෂඥ කණ්ඩායම විසින් අධ්‍යයන වාර්තාව සකස් කරලා නිම කරලා තිබෙනවා. එම වාර්තාවේ පළවෙනි පිටපත පසුගිය දිනවල අපි සැකී වුණා නීතිපතිතුමාට බාර දෙන්නට. නීතිපතිතුමා මේ පිළිබඳ අධ්‍යයනයක් කළා. මෙම වාර්තාවේදී මූලිකවම අදාළ පරිසර පැල්ලම නිසා සමුද්‍ර ජීවිත පරිසරයට සිදු වූ හානිය ආර්ථික ක්‍රමවේදයන් ගණනය කළ කතරම් ප්‍රමාණයක් වන්දි මුදලක් අය කරගත යුතු කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. නීතිපතිතුමාට මේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වාර්තාව නීති කෘත්‍යයකට ගැලපෙන පරිදි වෙනස් කිරීමට අපට සිදු වුණා. මේ වන විට ඒ කාර්යය සිදු කළාමාරයි. අපි බලාපොරොත්තු වෙන සිටන ලබන සතිය ඇතුළත නීතිපතිතුමා මුණ ගැහිලා මේ වාර්තාව ලබා දීලා ඉදිරියේදී කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඔබතුමාගේ උපදෙස් ලබාගෙන අදාළ වන්දි මුදල නෞකාවේ අයිතිකාර සමාගමෙන් හෝ නෞකාවේ රක්ෂණ සමාගමෙන් අයකර ගැනීමට. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. යලිත් හමු වෙමු පැයෙන් පැය පුවත් සමගින්. සුබ දවසක්.